හරි මුදේ ආයෙම අපි පන්තිය ආරම්භ කරමු ඔයා ගාපු තේ පේපර් අංක 3 ඇති හරි පේපර් එක මේ වෙද්දී පැය දෙකක කාල සීමාවක් තුල ඔයා කරලා ඇති කියලා හිතමු තව හැමදාම අපි සෙනසුරාදායි බදාදායි මේ විදිහට ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වෙනවා සාමාන්‍යයෙන් සෙන්සුරාද සෙකන්ඩ් එකක් තමයි යන්නේ හැබැයි ඔක්තම දාලා තින්නේ ෆස්ට් එකක් හේතුව තමයි අපි වැඩි දුර ඉලක්කය අවධානය දෙන්න ඕන ෆස්ට් පේපර්ස් පැත්තට හරි දැන් අද සෙකන්ඩ් එක තිබ්බාමයි ඔයා වගේ WhatsApp එකේ ස්ටේටස් එකම දැක්කනම් අකින් නැති ඔක්කොම වගේ දාලා තිබ්බා සෙකන්ඩ් එක ලීසි කියලා හරි උගන්වපු ඒවා පන්තියේ අපි සාකච්ඡා කරන පීවා එහෙම් පිටින්ම ළමයි ඇවිල්ලා තිබ්බා හරි ෆස්ට් එකේ තේමාව හරි ඉතින්සා ටයිම් මැනේජ්මන්ට් එක තමයි පොඩ්ඩක් සමහරවගේ සමහරව දා තිබ්බා පැය දෙකම ආරෙන් කරාගෙන නවත් දෙයි පැය දෙකම ආරෙන් කරන්න පුළුවන් කියලා හරි ඒ නිසා වරු මේ ඊළඟට ඔයාගේ ටර්න් එක හරි ඉතින් ෆස්ට් පේපර් එක තමයි කොට දාන්න ඕන හරි सेकंड එක කොහොමත් පන්තියේ තියරි යනවා රිවිෂන් යනවා ඔය ටික හදාගෙන යනකොට ඔයාට සෙකන්ඩ් එක කොහොමද ගහන්න පුළුවන් ෆස්ට් එක ළමයි අපි දෙන්නේ ළමයාගේ ඇකවුන්ටින් පිළිබඳ තියෙන තියරි දැනුම චෙක් කරන්න ෆස්ට් එක සාමාන්‍යයෙන් ලකුණු 40ක් ගන්න එකට සෙකන්ඩ් එක නැති ෆස්ට් එක අපි කියනවා සම්පූර්ණ අවබෝධයක් තියෙනවා නම් ෆස්ට් එක කරනවා නම් හරිද ඒක වෙනස ඉතින් අපි කරගෙන යනකොට මුතේ අතර මැද ෆස්ට් පේපර්ස් ප්‍රමාණය සමානට වැඩි වෙන්න පුළුවන් සෙකන්ඩ් එකට සාපේක්ෂව. හරි. ඒක පොඩි පෙරහුරුවක් විදිහට තමයි ඔයාට තුනෝය ෆස්ට් පේපර් එකක් දාලා තියෙන්නේ. හරි. එකක් කිලිම ප්‍රශ්න 50ක් මම දාලා තිනවා. දැන් ඔයා 50ම කරලා ඇති කියලා හිතනවා. බලන්න කරා නම් ලකුණු කීයක් ඔයා අරගෙන තිනවද? දැන් ගිය බදාදා පේපර් එක කරලා ළමයි මට කිහිප දෙනෙක් ලකුණු දාලා තිබ්බා. ඒ වගේ අදත් ළමයි ඔක්කොම ටික. දැන් ගිය බදාදා දාවු නැති ළමයි ටිකයි දාවු ළමයි ටික ඔක්කොම ටික අද පේපර් එකේ වුණාම මගේ WhatsApp නම්බර් එකට හරි මොකද කරන්නේ දාන්න ඔයාගේ පේපර් එකේ ලකුණු ටික මුටි පැහැදිලිද ඉතින් මේ වැඩි අවසාන කොට ඔයාගත්තේ තඩි පේපර්ස් කන්දක් තියෙයි නිකන් නෙමෙයි හැම ප්‍රශ්නකම උත්තර සාකච්ඡා කරපු එහෙම පේපර්ස් කන්දක් තියෙන ලංකාවේ එකම ළමයි සෙට් එක තමයි ඕගොල්ලෝ එහෙම කිසිම එකෙක් ළඟ 100ට 100ක් උත්තර සාකච්ඡා කරපු පේපර්ස් කන්දක් නෑ නම ඕනුක්කුවක් දානවා නම් හරි වැඩි ප්‍රසිද්ධ නැති වුණාට හැබැයි ඉනියු ටික වැඩ කරනවා අර පත සර්ල ගාවට යන්නේ කිසිම එකෙක් ගාවත් ඔයා ගාව තියෙන ඔය සම්පත්තික නෑ ළමයි මං 100ට 1000ක් වාට එක සාතික කරනවා හරිද ඉතින් ඉනියු ගතේ තමයි හොඳම සම්පත්තික තියෙන්නේ ඉතින් ඒක හරියට කළමනාකරණය කර ඔයාට බාරයි හරිද හරි අපි වැඩි පටන් ගමු ඔයාගේ අපි බලන්න උදේ මෙන්න මේ පේපර් එක ඇති පේපර් අංක 3 කියන එක ඇති ඔයාගේ අපි හරිද ඔතන ප්‍රශ්න අංක 1 සිට 50 දක්වා ලකුණු ලා ටික දානවා පොඩි ඉස්තරම් කොටුවක් තියලා දිනවා 1 සිට 50 තෙක් නිවැරදි පිළිතුර තෝරන්න කියනවා බලමු අපි මොකක්ද කියන්නේ කිනුම් කරන්නේ ප්‍රධාන අරමුණ වනුයේ උත්තර ටිකත් චැට් එකට දාගෙන යන්න වෙලා දිනවනා කිනුම් කරන්නේ ප්‍රධාන අරමුණ මොකක්ද කිනුම් කරන්නේ ප්‍රධාන අරමුණ ආ කිනුම් කරන ඒකකයේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ තොරතුරු sannivedanaya කිරීමයි මම හිතනවා නිවැරදි පිළිතුර කීයද 3 හරි නිවැරදි පිළිතුර කීයද 3 බලන්න ඔයාටත් ඔය උත්තරම ඇවිල්ලා තියෙනවද කියලා ඊළඟට 2 කලමනාකරන ගිනුම් කරන ක්‍රියාවලියේ පියවරයන් නිවැරදිව දැක්කින පිළිතුරා දැන් ළමෙන් අහන්න පුළුවන් මගේ සර් කලමනාකරන ගිනුම් කරන ක්‍රියාවලියක් තියෙනවද ඔව් පළවෙනි පාඩමේ මූල ගිනුම් කරන ක්‍රියාවලියට පස්සේ කලමනාකරන ගිනුම් කරන ක්‍රියාවලිය උතේ කතා කරන ළමයි දෙක් කරා. ඒක නිබන්ධනයේ තියෙනවා. අන්න මොකක්ද? සැලසුම් කිරීම, අයවැය සැකසීම සහ පාලනය කිරීම උත්තරේ දෙක.
ඒක මම දැන් අපි සාමාන්‍යයෙන් දාන ගිනුම් කරන ක්‍රියාවලිය දන්නවා. හැබැයි අපි කලමනා කරන ගිනුම් කරන ක්‍රියාවලියේ පියවරයන් දන්නේ නැහැ. අන්න ඒ නිසා ඕක වර්ධින්න පුළුවන් තැනක් ළමයි. හරිද? ඕක වර්ධින්න පුළුවන් තැන. එන්න ඊළඟට. මොකක්ද කියන්නේ? මෙන්න. ගිනුම් කරන පරිසරයට අයත් ශිල්පීය හා වෘත්තීය පරිසරයට අයත් විචල්යන් පමණක් දක්වන පිළිතුරමින් කුමක්ද මේ? ගිනුම් කරන පරිසරවලින් ශිල්පීය හා වෘත්තීය පරිසරයට පමණක් පරිසර කතා කරන පහක් ගැන ඒ පරිසරෙන් මේ ශිල්පීය හා වෘත්තීය පරිසර පමණක් අදාළ විචල්යන් තමයි ඔයාගෙන් අහන්නේ මොනවාද ගන්න පුළුවන්? පහනේද? ගිනුම් කරන ප්‍රවිත ගිනුම් කරන ශිල්ප ක්‍රම සහ වෘත්තීය ගිනුම් කරන ආයතන පහ තමයි අන්න අපිට නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන්. හරිද? හරි. එන්න ඊළඟට මෙන්න හතර. මොකක්ද? වැටු බැණි කිරීම රජයේගත් තීරණයක් නිසා ව්‍යාපාරවල ආදායම් වැඩි විය යුතුය. වැටු වැඩි කරන්න රජයේගත් තීරණයක් නිසා ව්‍යාපාරවල ආදායම් වැඩි වෙලා කියනවා. මේ කුමන ගිනුම් කරන පරිසර සාධකයට අයත් වේද? අන්න අපි කියනවා ආර්ථික හා දේශපාලන පරිසරය තුන ආර්ථික හා දේශපාලන පරිසරය. හරි. ඊළඟට නිමෙවමක් ලෙස සැලකිය හැක්කේ මින් කවරක්ද? නිමෙවමක් කියලා කියන්න පුළුවන් මොකක්ද? මූල තත්ත්ව ප්‍රකාශනය පාඩ කීයද? 4 පහට 4 පාඩ කීයද? 4. එන ඊළඟට පහසඳහන් ප්‍රකාශ තුරින් එකක් හැර අනෙක් ඒවා නිවැරදි. එකක් හැර අනිත් ඒවා නිවැරදි. අනිත් ඒවා නවැරදි. වැරදි ප්‍රකාශය තෝරන්න එකක් හැර අනිත් ඒවා නිවැරදි. එතකොට එකක් වැරදි. අන්න වැරදි ප්‍රකාශය තෝරන්න. මොකද උත්තරේ? වැරදි ප්‍රකාශ තෝරන්න කියනවා. දැන් අපි උත්තර දාන්න උත්තරේ 4 කියලා. වගකීම් වෙනස් වීම වත්කම් වලින් මෙන්ම හිමිකමේ බලපෑම් සිදු වෙනවා අනිවාර්යෙන්. වගකීමක් වෙනස් වෙනවා එක්ක වත්කමක් අඩු වැඩි වෙනකොට නැත්නම් හිමිකමක් අඩු වැඩි වෙනකොට උපචිත වියදම්. අයිතිකරුගේ පෞද්ගලික මුදලින් නැයි හිමියෙක්ට මුදල් ගෙවීම 4 හරි. ඔක්කොම හරි සර් කියනවා ඒක. කොමාරද ආ වත්කම් වෙනස් වන විට හිමිකම් අඩු වීමක් හෝ වැඩි වීමක් සිදු වේ. වත්කම් වෙනස් වෙනකොට හිමිකම් වැඩි වෙනකොට අඩු වෙනත් පුළුවන්. මූල විමුක් සංකල්පෙන් අදහස් වන්නේ මුදලින් අගය කළ ගඳු හා සිද්ධීන් පවණක් වාර්තා කරනවා. හරි. ව්‍යාපාරයේදී අයිතිකරු වෙනු අයිතිකරුගේ හා ඔහුට අයත් වෙනත් ව්‍යාපාර වෙනුත් වෙනු ස්වාධීන ප්‍රයත්නක් ඇත. අයිතිකරුවන් හැර වෙනත් පාර්ශ්වයන් ව්‍යාපාර සම්පත් සපයා නොමැති විට ගිනුම් කරන සමීකරණයේ වත්කම් සමානයි හිමිකම් කියනවා නේද? එතනමයි ව්‍යාපාරයකට එයි අයිතිකරුවන්ගෙන් හා ඔහුට අයත් වෙනත් ව්‍යාපාරවලින් වෙන්නු ස්වාධීන හා ඒකත් හරි නේද? එතන ඔක්කොම හරි තමයි ගන්න වෙන්නේ. උත්තරේ කලින් ඔක්කොම හරම නැහැ දාගින්. එතකොට මුලින්ම හදන්න මේ පැයක්මක් නැත කියලා. නැත. එතකොට ඒක තමයි උත්තරේ නිය. දෙක. හරි. දෙක හදන්න උත්තරේ ඉදිර පොඩ්ඩක් හදාගන්න. ඒක ලකුණු හතරක් දාගන්න. මගේ මිස්ටේක් එකක්. ඔන්න. ඔන්න අපි අය කරා. ව්‍යාපාරයක සිදු ගනුදෙනු මූලික ගිනුම් කරන සමීකරණ බලපෑම පහ තරමින් දක්වා ඇත. වත්කම අඩු වෙලා 80000යි හිමිකම වැඩි වැඩි වෙලා 20000යි වගකීම් අඩු වෙලා 92000යි. මොකක්ද මේ? අනවස පස්වෙනි එක ගන්න බැරද කියලා. වත්කම් වෙනස් වන විට එතන මේ කෙලින්ම කියලා දැන් පුතා
කාල සීමාවක් තුළ ව්‍යාපාර හිමිකමේ සුදු වැඩිවීම 41000යි අයිතිකරු ප්‍රාග්ධනයට දායක වී නැත හිමිකමේ වෙච්ච වැඩිවීම 41000යි හිමිකම 41000 කින් වැඩි වෙලා අයිතිකාරය ප්‍රාග්ධනය දාලා නැහැ මෙයුම් ලාභය 45000යි ලාභය 45000යි කාල සීමා තුළ ආරම්භයේ හිමිකම 113000යි මුල ප්‍රාග්ධනය लक्ष दहतुनाई मूल प्राग लक्ष दहतुनाई काल सीमा तुला ऐति करुगे गैनली सा अवसान हिमिका में देख के न पिलुतुर तो उरान न किरु हर ये तो रम यहाँ हाथली से एक दहा की निवेदी उन्हें पर हाथली से एक दहा की निवेदी उन्हें आना अन्ना भी मुकुट घरान ने आप ही वाला नवा लाभ या तिकतुबा लाभ හතරිස් 5000යි දැන් හිමිකම වැඩි වෙලි ලාභය නිසා හරි අපි අවසාන වෙනකොට මේ වැලුවොත් උදේ 13,45,000ක් වෙන්න ඕන මෙයා කියන විදිහට හිමිකමේ සුදු වැඩිවීම 41,000යි අන්න ඒතර උදේ මේ 41,000ක් වෙන්න ඕන නම් ගැනිලි වලින් නැත්නම් ගැනිලි කියලා අඩු කරනවා කීයද 4000ක් ඒතර වෙනවා 13,00,000 उत्तरे आर्थिक प्रतिलाभयन ही स्वरूप කීපයක් පහත දැක්වේ කියලා ඉහත आर्थिक प्रतिलाभ स्वरूप තුරින් ආදායම් ඉපීමට දාන ස්වරූපයේ පමණක් ඇතුළත් පිළිතුර වන්නේ ආදායම් ඉපීමට විතරයි මොකක්ද ආදායමක් උපයනුදී වත්කමක් වැඩි වෙනවා වර්ගීමක් මොකද වෙන්නේ අඩු වෙනවා වගකීමක් අඩු වෙනවා හරි අනිත් කොටක් දෙන්නේ ව්‍යාපාරය තුලට මුදල් ගලා යීම අන්න ව්‍යාපාර තුලට මුදල් ගලා යීම වත්කම් වැඩි වීම වගකීම් අඩු වීම ඔන්න ඔය කාරණා තුන තියෙනවා නම් මොකක්ද ඒක ආදායම් ස්වරූපයක් දෙක නාමයට දෙක නාමයට දෙක උදේ मूल्य प्रतिपल गणने
ශුද්ධවත්කම් ප්‍රවේශයෙන් ලාභයේ සීමීදී ගැන්නේ අඩුකල යුතුයි අපි දන්නවනේ ඒක හරි මූල තත්ත්ව ප්‍රකාශමයි යම් නිශ්චිත දිනකට ව්‍යාපාරික වත්කම් වාකී හිමිකම් දක්වයි මේකත් හරි හරි ඒකත් හරි ආදේ ප්‍රකාශයේ තොරතුරු මූල තත්ත්ව ප්‍රකාශ පිළිගැනීම අවශ්‍ය රොයි වැරදිදී ඒ ආදායම් ප්‍රකාශයේ උත්තේ අවශ්‍යම කදරද මූල තත්ත්වය හදන්නේ එහෙනම් මූල ප්‍රතිඵලය ගණනය කිරීමයි ඔතනෑ සාමාන්‍ය ටර්ම් එක තමයි මොකක්ද මෙහෙම ප්‍රතිඵලය කියන එක ඔතන අදහස් කරලා තියෙන්නේ ඔය මෙහෙම ප්‍රතිඵලය තම ඒකම තමයි ඒතර ගන්න A B හා C 10ට කීයද प्रश्न विस्तर दीदा पेर අවිනිශ්චිත ගිනුමේ ශේෂය වන්නේ අන්න වැරදි නිවැරදි කරන්න පෙර අවිනිශ්චිත ගිනුමේ ශේෂය වන්නේ අන්න වැරදි ටික නිවැරදි කරන්න කලින් පුතේ ඉතින් අපි මොකද කරන්නේ අන්න අපි රූල් කරනවා අවිනිශ්චිත ගිනුම මෙන්න මගේ අවිනිශ්චිත ගිනුම මෙන්න මගේ අවිනිශ්චිත ගිනුම අවිනිශ්චිත ගිනුම ගෙව් රක්ෂණ ගාසු 2400ක් සටහන් කර තිබුණේ මුදල් පාලන ගිණුමේ පවණයි. රක්ෂණ ගාසු 2400ක් සටහන් කරලා තියෙන මුදල් පාලනකේ විතරයි දුක්. අපි කියනවා රක්ෂණ ගාස්තු ගිණුම හර අවිනිශ්චිත ගිණුම වැර 2400යි රක්ෂණ කියලා. ගණුම් ජලනේ 3000ක් අඩු වෙන්නේ කවුරු කරේ කවිෂ දෙන්නේ නැහැ. ඇයි ගණුම් ගිණුම හර නැහි පාල බැර. ණය ගැතිපුගින්නතු දුරුස් 1000ක් නැහි පාලන ගිණුමේ මුදල් ගෙවීමේ සටහන් ප්‍රතිමුණේ මුදල් ලැබීම් ශරණ නිවැරස ගලපායත අනේනම් ණය හිමි පාලන බැර ණය ගැති පාලන බැර වෙන්න ඕනෙකට ණය හිමි පාලන ගිනුමේ මුදල් ගෙවීමා ඒ ණය හිමි පාලන හර කරලා තියෙන ණය හිමි පාලන හර වෙච්ච එක වැරදි මේක හර වෙච්ච එක වැරදි වැරද්ද හදන්න මෙයාට උගල කරන්නේ දුරුස්තාවක් කර කර ණය ගැති පාලන සටහන් කරලම නැහැ निवेदी का त्यान ने यार तुमको तो कराने बीस दहाक बैल करूं हर ये तो बड़ा दुरुस्तान दान दुरुस्तान के यानी दुरुस्तान ये तो बड़ा नाइ पाल ने बैल नाइ के ती पाल बैल आगे दिशित इन्हों आर अन्न में यार आर करना नाया हिमी दुरुस्ताई नाया ගැටි දුරස්ථායි හරි ලද කොමිස් 4500ක් මුදල් ලැබීම් ජර්නල් නිවැරදිව ලියා ලද කොමිස් ගිණුමට දෙවරක් පිටපත් කර ඇත ඉතින් මුදල් පාලන හර ලද කොමිස් ගිණුම බැර එකපාරක් දැම්මා ලද කොමිස් ගිණුම බැර කියලා අන්න තව පාරක් දැම්මා ඉතින් බැර පැත්ත වැඩි ලද කොමිස් ගිණුමේ අන්න හර කරන්න ලද කොමිස් හර 4500යි අවිනිශ්චිත ගිනුම බැර 4500 හරි ලද කොමිස් 4500ක් මුදල් ලැබෙන නිවැරදිව ලියා කොමිස් ගිනුම දෙර පිටපත් කර ඇත හරි එතකොට කොමිස් ගිනුමේ දැන් දෙවර කොමිස් ගිනුම බැර කරලා තියෙන්නේ කොමිස් බැර කරුවෙක කොමිස් ගිනුම හර ආනම් එහෙනම් අවිනිශ්චිත බැර වෙන්නේ කොමිස් ගිනුමට දෙවරක් පිටපත් කර ඇත. ලැබීම් ජල නිවැරදිව ලියලා කොමිස් ගිනුමට දෙපාරක් දාලා ලද කොමිස් එක. ඒතර ලද කොමිස් එක පුතේ 4500 මුදල් ගිනුම බැර කරලා ලද කොමිස් ගිනුමට දෙවරක් පිටපත් කරන්න එකපාරක් අයින් කරන්න නේනම් වවුලා නැහැ නේද? ඒතර කී දෙන්නේ 4500යි ලද කොමිස්. පස්සේ
විකුණුම් ගිණුමේ බැරපැත 2100ක් වැඩි නිතෝ විකුණුම් ගිණුම බැරපැත වැඩි බැර වැඩි නම් අන්න කරන්නේ හර කරන්න 2100ක් කොමිස් කොමිස් හර කරලා අවිනිශ්චිත ගිණුම බැර කොමිස් ලදකොමිස් ගිණුමට දෙවරක් පිටපත් කරලා ලදකොමිස් ගිණුම හර ලදකොමිස් හර අවිනිශ්චිත බැරනේ මම මොන් කලින් කිව්වා තමයි දාර්ශනික හරි පැත්ත නැත්නම් තේ මහ හර 2500 ලද කොමිස් විකුණුම් ගිණුම බැර පැත්ත හරි අන්න බැලන්ස් කරා නම් මෙයා 26100යි 9යි 7000 9යි 2යි 11 එකක් ඉතුරුයි 6 7යි 7යි 9යි 반 මේ ගන්න දාවි කියලා විකුණුම් බැරට ඉන්නේ කියන විකුණුම් ගිණුමේ බැරපැත 1100ක් වැඩි කියලා ඉතින් විකුණුම් ගිණුම බැරපැත 1100ක් වැඩි විකුණුම් ගිණුම හරහා මෙතන අවිනිශ්චිත බැර කරනවා විකුණුම් එකක් බැර වෙනවා 6යි 12න් දෙකක් ඉතුරුයි 10යි 18න් දෙකක් ඉතුරුයි අන 18000 18 එතන බැලස්නා කිව්ව දෙන්නේ සුළු කරාම් කී දෙන්නේ කියක් දාලා මෙතන කියක් කරන සුළු කරා 24000 බින්දුවයි බින්දුවයි 9යි 10යි 10යි බින්දු එකක් උතුරුයි 8යි 9යි 9යි 6600 බැර දෙන්නේ මේක 24000ද? තමයි. රක්ෂණ 24000යි නේ. අනේ මට සුළු ග්‍රාම් දෙක කීයද එන්නේ? පොඩක් ගන්න ගියද? දැන් මම කීපාරක් නෑ වනේ. කීයද එන්නේ? මොන පැත්තද වැඩි? මම මෙතන බින්දුව දාලා තිබ්බේ නෑ නම. ඈ? බැර පැත්තේ රක්ෂණ 24000. ඒක උදේ මම මේ වගේ බින්දුව 20. බින්දුවයි බින්දුවයි 6යි 10යි 30600යි. 30600න් 24000 ගියාම 6600ක් කිනවා ඊ ගියා දාගන්න 6600ක් අන්න කරපැත්තට දාන්න ඊ ගේ කියලා කියද මෙන්න දෙක උත්තරේ 6600ක් හර යද බී වැරදි නිවැරදි කිරීමේ දිත්ත සටහන වන්නේ යන්න බී කෝවි ගැනුම් චලනයේ 3000ක් අඩු වෙනකොට එතකොට අපි කියනවා ගැනුම් ගිනුම හර නයි හිමි පාලන ගිනුම බැර කීයද 3000යි ගැනුම් ගිනුම හර නයි හිමි පාලන ගිනුම බැර 3යි පහස්නාන් කුමන ප්‍රකාශයේ ණයගති පාලන ගිනුමට දාලා නිවැරදි වේද නායකති පාලන ගිනුමට අදාළව නිවැරදි වේද බලන්නකෝ සෑම නායකතියෙක් වෙනුම පාලන වැරදි නායකතියන තුන් වට්ටම් නායකති පාලන ගිනුමේ සටහන් නොකරයි වැරදි නායකති පාලන ගිනුම නායකත ඇතිරේ පවත්වාගෙන යයි වැරදි සියලු විකුණුම් නායකති පාලන ගිනුමේ සටහන් කරයි වැරදි විකුණුම් ජයල එකතුව පාලන ගිනුමට හර කරයි කියනවා එකක් හරි නේද දරුදී විකුණු මුජයන එකතුව පාන ගිනුමට හර කරයි අන්න පහ තමයි ගන්න වෙන්නේ හරි 10ට කියාවේද 10ට පුතේ ආවේ 2
නායකති පාලන ගිනුමට වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිනුමට හරට ඇතුළත් විය හැකි අයිතමයක් වන්නේ. හරට එන්නේ මොනවාද? ලද මුදල් ඉන්නේ, ආවසෙයුම් ඉන්නේ, ලද චෙක්පත් අගුරු වී නායිනී ලෙසේ කිලව කර නායකති ශේෂය තුන් වට්ටම් ලද චෙක්පත් අගුරු වීම තමයි ගන්න වෙන්නේ 14ට ගියද 3 15 ගැනුම් ආපසු යවු නදවට්ට නයි විශේෂ වැඩිම දීලා වර්ෂය තුල නයි හිමියන්ට ගෙවු මුදල අහනවා. ඉතින් නයි හිමියන්ට ගෙවු මුදල කියන්නේ මුතිය උත නැහැ. අන නයි හිමි පාලන ගිණුමක් ඔයා හදන්න ඕන. මෙන්න වගේ නයි හිමි පාලන ගිණුම මේ තියෙන වගේ නයි හිමි පාලන ගිණුම නයට ගැනුම් 230යි ආපස්‍යම් 25යි ලදවට්ටම් 15යි වාර්ෂය තුල නයි හිමියන්ගේ වැඩිවීම පුතේ. එතෙමි නයි හිමියගේ වැඩිවීම කියන්නේ මුල ගානට වඩා අග ගාන වැඩි. අන්න අග ගාන වැඩි වෙනකොට පුතේ අපි ඒක දා ගන්නව රටව හර පැත්තව. දැන් ඉතනකො මුල 100යි අග වෙද්දි 120යි වෙනස කියද 20යි 100 එකතු කරලා 20 අඩු කරා ගැලපෙන්නේ කිද 20යි අන්න වැඩි වෙච්ච 20 මොකද කරන්නේ ශේෂය පගේ ශේෂය ඊගේ වගේ අන දාගෙන හරි එහෙනම් මෙතනට 100 දාලා මෙතනට 120 දාන්නකො ඒත් එමු මොකද ක්‍රමය දැන් බලන්න මෙයා 230යි 230යි මෙයානවා 25යි 40යි 70යි 70යි දැන් වැඩි වීම කියන්නේ මේක. මුල ගන්නකොට අග ගන්න ඕනේ නේ. වැඩි වෙලා තියෙනවා. 15ට 4. 20 අප්‍රේල් මාසයේ තැන්පත් නිකුත් කිරීම දීලා විස්තර දීලා උපලබ්ධි නොකල චෙක්පත් අප්‍රේල් මාසයේදී ගෙවි දොර පී යතිලා විස්තර දීලා ඒ 20 බැර නෙමෙයි කියන්නේ 20 බැර නෙමෙයි කියනවා. ඔය නයි හිමි පාලන ගිණුමක් හදන්න පුතේ. එතකොට මුල නයි හිමිය 100ක් නම් අග නයි හිමිය 120ක් නම් අපි නයි හිමියගේ අංශේෂ දාන්නේ කොහමද? ඔයගේ ඊයේ. එතකොට මෙතන දානවා 100. මෙතන දානවා 120. අනුසුළු කරාම කියන්නේ කොහමද? 20ක් කියලා. හරි. හතරයි 30 දිනට ඉදිරිපත් නෝ චෙක්පත් සා උපලබ්ධ දිනෝ චෙක්පත් වල වටිනාකම දැක්කෙන පිළිතුර 4යි 30 දිනට 30 වෙනකොට ගෙවීම ඉදිරිපත් නොකළ චෙක්පත් තියෙනවා 50 හැබැයි ඉන්නනේ 4යි 30 දිනට හරි 4යි 30 වෙනකම් තියෙද අපි ඉදිරිපත් වෙලා තියෙන්නේ 4යි 30 5000යි හැබැයි නිකුත් කරලා තියෙන අපේ මාසිකේද 75ක් අනිතර 25ක් තියෙනවා හරි ඊට පස්සේ තැන්පත් එක්පත් තියෙනවා 90000ක් හරි ලක්ෂයක් මොකද වෙන්නේ ගෙවීමට ඉදිරිපත් නොවූ තැන්පතු
अप्लमास लक्ष इधर पत्ला तीन की सीया कपी टेन पत्कला बैंक की गिर हेत्त पाए उया मीमा से वाणी यमा से अपी निकुत कले हाय सी है मार तुम्हाँ से अरे इधर ही बात तुम्हें पढ़ाएं तो दहायक तीनों काली माँ से ये बात तेरे को तू इन मार ओको में किये थे 35 इधर ही बात नो चेक पात 35 इधर बात नो चेक पलात दिनों चेक पात पलात दिनों चेक पात ये वाली मैं निकुत्कले दिर्पात नो शेखपात अपी इदिर्पात का पनाहा इगुलु मेमासे हैत्त पहाक दारावीर विसी पहाक वैडी हर विसी पहाक वैडी इतो कोड़ उपलब्धि उत्तरी मिशिपहाय कोई थे मिसिबाह हुई थी अरे गियमासी ये वाले तेकला बाला उत्तरे दासेर देखा संशोधित उदाहरण पार इनमें शेष है हाँ बैंक प्रकार शेष हैं पीरियड देखने पीरियड वाणी अन संशोधित उदाहरण पार इनमें शेष हैं ठीक संशोधित उदाहरण पार है ना तुनाई 30 सेकंड इन्हें डर और तुनाई 30 सेकंड इन्हें शेष है दान बैंक प्रकाशन शेष दिन उत्तर उत्तर बैंक प्रकाशन शेष प्रश्नार्थ उत्तर दिन इसी अतर दशम पहाक के नवाय की तो बैंक को प्रकाश ऐसे में आ इसी अतर आय दशम पहाक अंतिक क्या की संशोधन उदर पालन संशोधन मुदाल पालन ईगे तीनवा किये द दहाई बैंकों का आस्तु दशम पहाई प्रेषण पंदाई इच्छाएं थी इन्हें बहुत ने
ලක්ෂන්ති මෙච්චරනේ අඩු වෙන්නේ වෙනකුත් නැහැ ලක්ෂ වේදේ ගියාම 94,500 94,500ක් දෙන්නේ ප්‍රේෂණ හරණීද ප්‍රේෂණ අන්න 1,05,000 මෙයාන 1,04,500 1,04,500ක් එනවා ඊපස්සේ බැංකු ප්‍රකාශනයේ ශේෂය 1,04,500 එකතු කරනවා නිකුත් ඉදිරිපත් නොවු චෙක් නිකුත් ඉදිරිපත් නොවු චෙක් කියද දැන් ඔයා මාර්තු මාසේ වැළුවොත් ඔයාලට වෙන පුතේ නිකුත් කරලා තියෙනවා 60,000ක් හැබැයි ඉදිරිපත් තුනේ 5,000යි 50,000යි අන්න 10,000ක් තියෙනවා ඊපස්සේ අඩු කරා තැන්පත් උපලබ්ධි නො ඔයා තැන්පත් කළේ මාර්තු මාසේ 90,000යි උපලබ්ධින 90,000යි එහෙනම් මෙයා නැහැ නොකරේ संशोधन उदार पालन शेष दाहसी बैंक प्रकाश ने शेष उत्तर प्रश्न निलाक्षणस्ताय පස්සේ කම්මහල් පුදුකාර පිරිවැය 200,000යි නොනිමි තොග වැඩි වීම නම කිව්වා නොනිමි තොග වැඩි වෙලා නම් එයා අඩු කරලා පෙන්නනවා මොකක් හරි ඔය තොග වැඩි වීම කියන්නේ මොකද ඒක ගිනුමේ මොකද වෙනවා අඩු වෙන්න ඕන නිමිත වඩීම ආදාය ප්‍රකාශක වෙනත් ඍජු වේදම් 50,000යි වෙනත් ඍජු 50,000 එතකොට කම්මල් එතන පරිමුහන වලට පරි කම්මල් පොදු මේක හරි අනේ නා උච්චාරණය එන්නේ නොනිත පොදේ මුළු ගල්පන්නේ මුළු පිරිවැයට මෙයා ලක්ෂ 5යි ලක්ෂ 7යි ලක්ෂ 4ක් වෙනවා මොකක්ද මෙයා ලක්ෂ 5ක් වෙනවා ප්‍රාථමික ලක්ෂ 4ක් වෙනවා අන්න මුළු නිෂ්පාදන පිරිවැය කීයද 19ට 4 මාක් කරනදී ඕඩ් එකේ තියෙනවා උත්තරේ නිදි 19ට කීයද 4ම කලි කිව්වාගේ වැඩි වුණා කිව්වොත් මුල ගානට අග ගාන වැඩි निष्पादन आयतन तुर्तुन
වෙළඳාංශයෙන් මාරු කර නිෂ්පාදන පිරිවැය කොහොමද වෙළඳාංශයෙන් මාරු කරදී දැන් මෙතන ගමු අපි විකුණු විකුණු ලක්ෂ 8යි ඍණ විකුණු පිරිවැය මුලතෝගය දන ගනු අඩුපරා අග්‍රතෝගය තර राजस्थान में हाथर निमित हो गई देशी हाथरिया राजस्वी से तुम्हें से आगे निमित हो गई एक दसी आसू हुआ है धरलावन को आते पीरीवेड तीस तुना है दशम तुने का एक ने पीरीवेड ना हुई पीरीवेड सी आई लाभ है तीस तुना दशम तुना है एक दसी है तीस तुना है दशम तुना के मानो का दे विकुनुंगे हर तो विकुनुंगी रे මෙන්න data මේ බැන්නේ මෙයා 1යි මෙයා 3යි මෙයා 4යි අන්න 4 කියන්නේ 180 4ගෙන් වැඩි කර දෙකින් ඒ දෝ તો කීයක් වෙන හුදේ මෙයා 4 වල 2යි කියනවා 2 4ක් කියන. ତର පිරියය කියන क्यों देंगे वेलंदांशे का मारु कल निष्पादन पीरिवेय वाणी थोड़ा मैं वहीं भी जानू हूँ ठीक है वेलंदांशे का कुछ चरक मारु कल के देंगे हाँ वेलंदांशे कुछ चरक मारु कल आता वेलंदांशे का मारु कल निष्पादन पीरिवेय वाणी तो कुछ मैं इतना हम दहास नहीं करते निष्पादन एक आदान प्रकाशन मारू करना है अब ये नमक क्या थे गैनुम किया था हर बीसी एक बीसी देकर तो आदान प्रकाश एक हुआ यहाँ हुआ आदत था दाला वटुक पाग इतने दिलाक्ष पनास्ता है शुद्ध वटुक पाग इतने एक पक्ष है तो पना देख दाला शुद्ध वेन न होते हेतु की प्याक ने का नया वारिक ईपीएफ सेवा क्या के तावनार देने बुलवा සේවක අර්ථසාධක කර්මසා සේවක දායක අපි 10ක් දායකයෝ ව්‍යාපාරයේ 15යි සේක බාරකර 3යි ශුද්ධ අඩුපා වේතන ගණනය කිරීමේදී දල වැටුපෙන් අඩු කර තිබුණේ නිවාස ණය වාරික සහ අර්ථසාධක කර්ම සේ පවණි මාර්තු මාසයේ සේවක අර්ථසාධක කර්ම හෝ සේවක බාරකර කිසිවක් ගිවා නැත ලාභ ලාභ කිනු මාර්ගු මුළු සේවක වියදමන් උදේ ලාභ ලාභ කිනු මාරු පරිතු මුළු සේවක වියදම තමයි අපෙන් අහන්නේ. එතකොට මේ මුළු සේවක වියදම කියන්නේ එකක් දල වැටුප අනිත් එක EPF වියදම් මෙන්න දල වැටුප. දල වැටුප කියක් නැද්ද? දල වැටුප භාවයෙන් 250යි මෙයා 250යි EPF 250ට 15ක් බලන්න 75න් 5 7ක් විතර යන 37500 හරි EPF මේ වියදම EPF වියදම 250ට 3ක් කියන්නේ 7500
रक्ष गया क्यों दाएं बिंदु एकाकी तुरुई दाएं बिंदु एकाकी तुरुई दाएं बिंदु एकाकी तुरुई दातरे पालिन पाए काकी तुरुई एलाक्ष अनुपान दहक के अनुपान देलाक्ष अनुपान दहक के नवा लाभ लाभ गिनु मार करे तू भी ये दम किए नहीं कर देलाक्ष अनुपान दहाई पाप ඔක්කොම ටික පුතියා මගේ කෑල්ල තමයි දාල වැඩුප සේවක EPF සේවක ETF මාර්තු 31 දින මූලත ප්‍රකාශයේ දැක්ක සේවක වැටුප්පා වේතන වලට අදාළ මුළු වගකීම් ප්‍රමාණය කොපමණද සේවක අරසාගම සහ සේවක බාරකාර අනුගමන මුළු වගකීම් ප්‍රමාණය අහමු දැන් තොර වගකීම් ප්‍රමාණය කියන්නේ 250,000 සිට 15 කියන්නේ प्रमाण मूल तत्व प्रकाशने හතලිස් 5000 හරිද කියන්නේ ව්‍යාපාරේ EPF එක තමයි ව්‍යාපාරේ ETF එක තමයි තාම ඒගොල්ලෝ ගෙවල් නැති නිසා හරි ප්‍රශ්න අංක 23 සහ 24 බලන්නකෝ විකුණු පිළිවැය අත් පිළිකුණු බොල්නාය විස්තර දීලා නායකත්ව ශේෂය වන්නේ අපි කියන නායකත්ව ශේෂය කොච්චරක්ද කියලා නායකත්ව ශේෂය හොයන්න මම රූල් කරනවා නායකත්ව පාලන දිනුම මේ ගහන්නේ නායකත්ව ශේෂයනේ वैसे ईगे इन्ना आतरिस पंदा ईगे आतरिस पंदा है बोलने का पायरी हूँ तिस पंदा है अब पिता इकुनुमिन ने आतरिस पंदा इन्हें आलक्षण से नाइट विकुंग भी नहीं ठीक नाइट शेष नहीं सीधा एक बार तमाक काटो किन्हीं पशु नाइट के थी लेबी अन्न मुदा दिलाक्षे विसिपांडा है पासे वाट्टम सीएट दाह तो वाट्टम वालों कर लाने देसी विसिपाहा अनुवेइन बदला अन्य विकरण दाहे මත 125 ක ලාභාංශය තමයි ව්‍යාපාරේ විකුණන්නේ. ඒ පිරිවැය ධන ලාභය සමානයි විකුණුන්නේ පිරිවැය මත 125 ක ලාභයක් තියාගෙන තමයි විකුණන්නේ. එතකොට අපි ගාව දෙනවා විකුණු පිරිවැය. මෙයා 6 ලක්ෂ 6යි. ලක්ෂ 6 क्या ने पीड़िवे ना मेरे का सी एक बदला मैडी का मगर एक सी विषय पाएं हाथराई पहाई सना पहाल है अब उधर बिकूनु मिनवा एक मितना किया
दशलक्ष पंदा इवन मिथन उदय लक्ष सी एम पीछे हतलक्ष पणस्तादी अव हतलक्ष पणस्ता हतलक्ष पणस्ता अर्पिण आर लक्ष पणस्ता लक्ष तुनाई नाइट लक्ष तुनाई नाइट मुलुविकुण हतलक्ष पणस्ता हार लक्ष पणस्ता कत्पिण नाइट लक्ष तुनाई अन्नमिया सुखकरण तुनाई हतरियाई तुनाय हतरेन देखाय पनाय देखाय असुपाय तसे नायक की पाल में शेष है किधर लक्ष्य हतरी हेट दिन हेट दहा कि नायक शेष हेट दी नायक शेष हेट दवसान वर्षे शुद्धलाभ शुद्धलाभ विकुनुरी विकुनु अत्यगुम हार लक्षपणस्ताय नायडिकुम हत लक्षपणस्ताय ओक्कम हत लक्षपणस्ताय हत लक्षपणस्ताय सीयट विसिपहक तमाय अन्न लाभे तुम्या लक्षहायाय एक लक्षपणस्ता केन लाभे मेहुनीदम शुद्धलाभ हेत्तपंदी विकुनु विकुनु दललाभ दललाभ मितरायी අයත්තන ගියුම් දැක්කන පිළිතුර ගැල්ලි හිමිකව ආවසියුම් ආදායම විනාදායම ගෙවල් කුලී කිනුම වියදම නම් ගැල්ලි හිමිකම ආවසියුම් වක්කම කිනීමේ කුලී වියදම විසිපාඩ කිද තුන විසිපාඩ තුන එක්සත් සුභසාධක සංගමයේ භාණ්ඩාගාරික විසින් 2023 තොරතුරු දිරිපත් කර ඇත කියලා තොරතුරු දීලා ලැබිත සමාජික මුදල් කලින්ලද සමාජික මුදල් වෙන ආදායම් වියදම් මාරු කරන සමාජික මුදල කොහොමද ආදායම් වියදම් ගිනුමට අපි කොච්චරක් දානවද කියලා තමයි අපෙන් අහන්නේ ඒත් ආදායම් වියදම් වල කොච්චරක් අපි දාන්නේ කියන පුතේ
අපි සාමාජික සුන්දරකින් උරුල් කරමු මේ තියෙන්නේ සාමාජික මුදල් ගිණුම ලාස් 19.4 එක ලැබිය යුතු 3200යි ඊගේ කලින් සාමාජික 1450යි ඊගේ 1023 31 ලැබිතු සාමාජික මුදල් 1400යි පර්ගේ කලින් නද සාමාජික 1023 31 750යි වාර්ෂික මුදලින් නද සාමාජික මුදල් 8650 මුදලින් ලැබුණා 1194 දින හිඟ සාමාජික මුදල් වලින් 1201 සාමාජික මුදල් කපා හරි ඉන්නන්න මේ කියන 3200 1200ක් හිඟ කපා හැරීම අපිට කොච්චරක්ද කියලා ඉතින් මෙයා 0.5 10 1ක් ඉතුරුයි 10යි 10 17 අත එකක් ඉතුරුයි 10 11 12 දුරස්ථාස් 700යි ආදායම් වියදම් ගිනුමට මාර්ග සාමාජික මුදල් ආදායම් කිස 8750යි බලන්න මේ හරිද කියලා වැරදි වුත් තරකයක් දෙන්න සෝ කොහොම නේ මේ වහදු කියලා කිසි අවුලක් නැහැ හරි මේ තියෙන්නේ ආදායම් වියදම් හරි ඊට පස්සේ ලාභ අරමු කරනවා සංවිධානයේ 2021 එක දිනට සමුච්චිත අරමුදල් ශේෂය 86000යි ඉදින්න පුස්තකාල ගොඩනැගිලි අරමුදල් ශේෂය 120000යි ගොඩනැගිලි අරමුදල යොදා ගැනීම 80000ක ඉදිකිරීම ආරම්භ කරන ලදී මෙව ගණනදාර 5ක් ඇතු ප්‍රකාශයෙන් වැරදි ප්‍රකාශයක් වන්ද වැරදි ප්‍රකාශයන් පත්කම 8000කින් 80000කින් අඩුයි විසි පහරකින් උත්තර කොට දාන 25 උත්තරේ ගුරුපර කොට ඔය 24 කී දොම්ද ආ ගන්නම මුලවත් කම 80000 කියන ඉච්චන ගෙනත්ටි වැරදි ප්‍රකාශනේ නම් ගොඩනැගිවත් කම 80000යි සාමූත්‍යනසුදාගේ වැඩි වෙනවා දල්වත් කවුරු පෙර 80000කින් අඩු වේ කියන උත්තර එක තමයි වැඩිද කියන්නේ යන්නේ පාගමුද සමුච්චිත අරමුදල සහ ගොඩනැගිලි අරමුදල දෙකම රුපියල් 80000කින් අඩුයි. අන්න. සමුච්චිත අරමුදල සහ දෙකම අඩු වෙන විදියක් නැහැ නේද? පහ උත්තරේ. ඉන්නේ බයි. පොදු ජනලයක පියවීම් සටහන් මගින් පියවී යන ගිණුම් කාණ්ඩය මෙන්න පියවීම් සටහන් මගින් පියවී යන ගිණුම් කාණ්ඩේ කතා කරලා දිනුවා. විමුක්ති ව්‍යාපාරයේ අග්‍රිමේ ක්‍රමයේ සුළු මුදල් ගෙවීම් චලනය අනුව පහතුරු දිනපත් වී ඇත. ඒ මාසයේ වියදම් ඊළඟ මාසයේ දින
सुलूदा अगिन में हार सी बनाया प्रतिकूल दिदासक से बनाया। इसना इधर उधर उत्तरे सुलूदा पुत्र शेष दिदास विस्से तुनाई तीस तक दिन अर्था दिदास विस्से पहाई एक दिन अट है प्रतिपूर्णे कलम उधर तुनाई तीस तक तुनाई का ही में किन्तु पुत्र आग्रहीय दिदास म्या तुम दाई अर आग्रहीय तुम दाई තුන්දායි කියලා මාර්තු මාසේ මට මේ වියදම් හතර එකතු කොට දෙන්න ඕන ළමයි මාර්තු මාසේ වියදම් හතර එකතු වෙ කීයද දෙදාස් පන්සිය තිහයි අප්‍රේල් මාසේ වියදම් කීයද समुदाय पुत्र शेषयां तो तुंडा हैं दास पांसी इतिहास नां हार सी है त्याग भाई प्रतिपूर्ण करने उधर हां ये तो उधर मी इदास तुंसी हैटा තමයි වියදම යක්තිමි 3000යි අම් 3000යි අදුකරානම් अप्रैल मासे वीडो में गिर लाए, इद्दा सुनसी है टाइल, इदास, मैं मित्र वीडो की दूध देंगे, अप्रैल वीडो में गिर, हाँ इदास आटा सी यहाँ तक इस पार देते हैं। उत्तरे जीवांत व्यापारे दिलाक्षेक वाण नायड मिलती गतर मसकट पशु दह दहाक वट्टमा क्लेवी पशु चेक्पता निगुत्कर नाही वट्टनागा पीवन लदी नामु तिम चेक्पता अग्रुवियत यत गानुदिनु सटहान कुरलावन मूलिक पोत अनु पिलिवलिन जीवांत दिलाक्षेक वाण नायड विकनां गैनुं जर्नले दह दहाक वट्टमा क्लेवी पशु निगुत्कर पीवनां गिवीं जर्नले चेक पता अगर होना पौधु चलने लगे व्यापार सिं पंद्रह के दुली दाम पीवी एमर चेक पता निकूट कलात्र लिवी में दोष एक से अगर भी तिगुनी अगर चेक पता अगर भी में किन्हों का किन्हों दान निवेद दिशा रहने वाले उदय विदुली को हमारे विदुली बतावाएं उपचित ගැනුම් චැනලේ මුදල් ගෙවීම් චැනලේ පුදියලු මුදේ මගේ මගේ තැහැරුණාද නේ මුදල් පාලන කිරුණා තියෙන්නේ අර මම අනිත් එක බලලා මුදල් ගෙවීම් චැනලේ වගේ දැක්කේ
मूली सराहन पोपनी दें हरिया उतिया तीस से कारे इन वासे विस्तर दीला सामाजिक मुलु सामाजिक मुदा दिन मुलु सामाजिक मुदा लादा है माय मुदलीन ना तो सामाजिक मुदा लादा है मतलब ये पे इंगान इन लोगों में ना भी यादों मुलु सामाजिक मुदा है सामाजिक मुदा दिन माँ कूल कर मेरी तीन वाली सामाजिक मुदा दिन माँ सामाजिक मुदा दिन माँ पुस्तकालय संगमे दिदास्तहामे तुनाय तीसरे दिन अटर यावजीव सामाजिक मुदल दिन में शेष लक्ष्य तुनाय इन सिर दहाई का प्रमाण या वार्षिक का सामाजिक मुदल आधाय में कुतु कराय लक्ष्य ने इन सिर दहाई के तीस दहाई वार्षिक का सामाजिक मुदल दाहक पना तो दास बीस से तुनाय तीसरे का दिन अटर यावजीव सामाजिक हर सामाजिक संख्या और इसी आई दिदास्तहामे तुनाय तीसरे दिन सामाजिक मुदल पटांग आदाय तो सामाजिक मुदल जीव सामाजिक मुदल मुदल सामाजिक गास्तु मुदल ආපනශාලා ලාභය වන්නේ කියලා අහන්න අපි ආපනශාලා ලාභය වෙන අපි මේ කාර්යය ආපනශාලා මිලද ලාභය ආන්නේ සමුච්චිත අඳුර දීලා ලක්ෂ 7 8 ලක්ෂ 40 දහක් කරතර 1 ලක්ෂ 40 දහක් වැඩි දලානේ परित्याग उन्हें नहीं नहीं अब याने आपने साला लाभे ये ना परित्याग लक्ष्य पर सामाजिक मुदल दिनों को ना उल्ल हिगेटी हाथरिस्ताई
පරිත්‍යාග හරි මෙයා හරි 120000යි ලාභේ සමතර මේක වියදම් වුණා තියෙනවා වියදම් මෙහෙම වියදම් තියෙනවා 240000 අග සමුචිත අරමුදල මුල මෙතන අතර වෙනස ගන්න පුළුවන් ඊද 140ක් කියනවා 140ක් කියනවා දැන් 140 උත්තරයක් නැහැ නේ අතරේ එක තොරතුරු මම බැලුවේ එකයි පුතේ මෙතන ගන්න වෙන්නේ මේක නෝත් නැහැ උතන උත්තරය හදා ගන්න විවණ වෙන කරන් දෙයක්වත් නැහැ ලාභය සෝ ආපන ශාලාවේ දාන්නා ඒ ආපන ශාලාවේ ලාභුති විවගම් දැන් මෙතන දිනවනේ ඔය සමුදෙන උදන එයා 140ක් කරන මේති මේති ලාභය හෝ අලාභය මේ 140ක් වෙනමන මෙයා 240 අඩු වුණාම මෙතන ඉන්නවනා 380 මේ තියෙන්නේ ආපන ශාලා ලාභය 380 වෙන 220ක් ගියා නම් මොන 1 60 ඉන්නේ ආපන ශාලා ලාභය කියන්නේ 1 60ක් කියනවා හරි අයින ඔතන ආදී ආපන ශාලානේ කැවුන්නේ හරි උන්නේ නම් උත්තරේ කියද 1 ආපන ශාලාවේ ලාභය පස්සේ සමුච්චිත අරමුදල කලින් ලද සාමාජ මුදල් සාමාන්‍ය පරිත්‍යාගිනුම නිවැරදි වර්ගයේ සමුච්චිත අරමුදල කියන්නේ හිමිකම් කලින සාමාජ මුදල් වදකීම් සාමාන්‍ය පරිත්‍යාගිනුම ආදායම් 35ට කියද 3 35ට 3
කඩපුලී ආදායම ලැබිය යුතු කඩපුලී ආදායම 16 10යි 2019 1යි 1 දින මාසයකට 4000 කුලියට ගොල්ලක් කුලියට දියද 2019 20 මුදලින කඩපුලී ආදායම එතකොට දස් දහනමී එකයි එක දින 4000කට තමයි කුලියට දුන්නේ මේ අවුරුද්දේ මාස 12යි හරි ත 4000 ඒවා 12ක් 48000යි හරි තර මාස දෙක කුලී හිඟයි මාස දෙකක් තියෙන 8000යි 8000 කුලී හිඟයි අන්න 40000ක් තමයි ඉන්නේ උත්තරේ බලන්න पाहा देखिए तीस साइड तो उत्तर एक ही था पाहा अरे देवमुखी व्यापारी दास मिस्ते देखा एक दिन तो सुनूंगा शेष है अटसी मिस्ता है मैं दिन आदमी में प्रतिपूर्ण सदा तुंदास एकसी असुवा क्लब में हम तुंदास एकसी असुवा ලැබිලා තියෙනවා තර 820යි 3180යි සුමු කරාම 4000ක් වෙනවා හරි මේ ගෙවීම් දී ඉතුරු පොඩ්ඩක් දෙන්න ඔබ ළමයි මේක නාමෙදි මේ ලාභය ගත්තේ මුදේ මුල සමුච්චිත අරමුදලයි අග සමුච්චිත අරමුදලයි අතර වෙනස මේ වියදම මේ සාමාජ මුදල් මේ පරිත්‍යාග පල්ලෙහෙන උඩර යනකොට මුදේ මෙයා 380000යි ඒකෙන් මේ දෙක ගියාම 160ක් වෙනවන්න ආපන ශාලා ලාභිත ආපශාලා හදලා ඒ ලාභය තමයි නිතන්න පොම්ප කරලා තියෙන්නේ හරි මනුදේ කොටක් ඔය 36ද 36ට ආවේ තුලනේ 36ට ආවේ පහ 36ට ආවේ පහ 36ට පහ 40000 මරෝනේ වියදම් ටික දුව කොටක් දෙන්න පුතේ වියදම් ටික දුව කොටක් දෙ කී දෙන්නේ ඉද්දා ස්තම්සියේ 2000යි 3000යි 3000යි तुंदा सरसी पढ़ा दी नहीं तुंदा सरसी पढ़ा क्यों हर ये तो उधर मित्र ने वाकी ये था अन्न जनवरी मासे तुल तुम्हें दिखाई करने प्रार्थना में दें मित्र आटा सी विस्तार ना नीली शेष है दिखाई कर ප්‍රතිපූර්ණය 3180ක් නා ජනවාරි වියදම කීයද 3180 ජනවාරි මාසවල සුළු ගෙවීම් වල වටිනාකම 3180 3180යි ඊටසේ 228 මෙයා එනවා අග්‍රිමිය 4000ක් අන 4000යි मर्दन को विया दाम लेकर तुम्हें तुम दास अट्टसीय पनाहक क्यों हुआ अनेकसीय पनाहक नो मैं उत्तरे इन्हें मैं उत्तरे बना दिया ना तुम दास एकसीय सुवाई एकसीय पनाहे उत्तरे या हातरे तीस हातरे उत्तरे हो दिए ने जनवरी मासे सोलु गेवीम वाला वाटीना का मत तुम दास एकसीय सुवाई පෙබරවාරි මාසෙ ප්‍රතිපූර්ණය කරන්න ජනවාරි මාසෙ වියදමනේ නේද පෙබරවාරි මාසෙ ප්‍රතිපූර්ණය කරන්න ජනවාරි මාසෙ වියදම නේද පෙබරවාරි ප්‍රතිපූර්ණය කරේ 3180ක් නම් ජනවාරි මාසෙ වියදම 3180යි ତොර පෙබරවාරි මාසෙ සුළු වියදම 3850යි නහාර දයන් 3850 ගියා නම් කී දෙන්නේ 150යි हर पालन तो हर देगी ना बाल नीट का हर नहीं है
ඊළඟට 38 සමුච්චිත අරමුදල 124000ක් වන අතර ක්‍රීඩා මණ්ඩපයේ ඉදිකිරීමේ අරමුදල් ගිණුමේ ශේෂය 220000කි 2019 12 31 න් අවසන් වසර සඳහා ක්‍රීඩා සමාජය 80000ක අතිරික්තයක් උපයා ඇති අතර වර්ෂය තුලදී ලක්ෂයක් පැය කර ක්‍රීඩා මණ්ඩපයේ ඉදිකිරීමේ කොටසක් නිම කර ඇත 2021 එකයික දින ක්‍රීඩා සමාජයේ සමුච්චිත අරමුදල වන්නේ එතන දිනේ පොඩ්ඩක් වෙනස් වෙනවා ළමයි එහෙම නෝ ඕනන්නේ මේ ආපුදී පටන් ගන්නකොට 2019 එකයික ඊගේ සමුච්චිත අරමුදල 124000යි ක්‍රීඩා මණ්ඩප ඉදිකිරීමේ අරමුදල් විශේෂ 220000යි ක්‍රීඩා සමාජයේ 80000ක් අතිරික්තයක් උපයා ඇති අතර 80000ක් අතිරික්තයක් ඉපයුවා නම් ඒක ඉතු වෙනවා අතිරික්තය වර්ෂය තුලදී ලක්ෂයක් වැය කර ක්‍රීඩා මණ්ඩපයේ කොටසක් ඉදි කර ඇත. ඉතින් කොටසක් ඉදි කරාම ඒකත් සමුච්චිත අරමුදල් ගන්න මොකද වෙන්නේ? එකතු වුණාම 304000ක් වෙනවා බලන්න 38ට කීයද? 1 38ට 1 සමුච්චිත අරමුදලේ ඊගේ ශේෂයයි අතිරික්තයයි අර ක්‍රීඩා මණ්ඩපයේ ඉදි කරාම ඒ ප්‍රමාණයෙන් අපේ සමුච්චිත අරමුදල් ශේෂය මොකද වෙන්නේ? අන්න වැඩි වෙන්න ඕන. හරිද? මම එකක් හරි දැන් උදේම පොඩ්ඩක් ඔය සමහර ඉක්මනින් හදනවා හේතුව ඔවා ඉක්මනින් හදන්න පුරුදු වෙන්න ඕනමයි. හරිද? ෆස්ට් පේපර් එක පැයයි විනාඩි 45ට හදන්න ඕන. පැය දෙකක් නැහැ. පැය විනාඩි 45ට හදන්න ඕන. කො පැය විනාඩි 40යි. විනාඩි 40ක් නැඩි වහලා ඉතුරු කරන්න ඕනේ අනිවාර්යයෙන්. හදන්න පුළුවන්. එන්න ඊළඟට මෙන්න 39 බලන්න 39 මොකක්ද කියන්නේ. තරුණ ශක්ති ක්‍රීඩා සමාජයේ කලින් ලද සාමාජ මුදල 6500යි ලැබිත සාමාජ මුදල 13500යි යාව ජීවිත 30යි 2020 3/31 න් අවසන් වසර තුලදී මුදලින් ලද සාමාජ මුදල 74000යි විස්තර දීලා ආදායම් ප්‍රකාශනයේ දැක්වෙන සාමාජ මුදල් ආදායම දැන් කවදද මේ ගාන හදන්නේ 2020 3/31 න් අවසන් වසරට මොන මට සාමාජ මුදල් ගිනුමක් කියන්නේ ඊයේ 13500යි ඊගේ 6500යි 74000ක් ලැබිලා තියෙනවා 2020 3/31 න් හිඟ සාමාජ 6000ක් තිබුවා තරන්න අග හිඟ 6000යි පර්ගේ කලින් ලද සාමාන්‍ය උපයතුනි ත්‍රමයා 0.05යි 10000න් එකතු 86500යි 86500න් මෙන්න මේ ටික ගියා නම් 75ක් වෙනවා ආදායම් වියදම් 75යි යාව ජීව සාමාජිකෙන් 10න් එකක් මාරු කරන්න කියනවා 36න් 10න් එකක් කියන්නේ කීයද 3000යි 75000යි 3000යි කීයද අන්න ඔක්කොම 78000ක් වෙනවා කොට අවසන් වසර සඳහා ආදායම් ප්‍රකාශයේ දැක්වෙන සාමාජික මුදල් ආදායම වන්නේ
मितने इन्ने पहाई असु है पांसी है बिंदु आए बिंदु आए बिंदु आए पहाई हैत्त तुनाई अन्न तुंदा हाई ओको में हैत्त हाई लाई उत्तरे की दे देखा गान तीस नामे लो उत्तरे की दे देखा तीस नामे लो उत्तर देखा देखो तो वहाँ समाहरण बोर्ड टिकट यार नहीं है तो उनको दान ना दे अबे विवाह के दी अलग तो एक कोलो वाया नो उन्ने वो ये पोड़ी दे मन लेसिंग इक्पनिंग हादरा उत्तरे गान पुलम वो या वो ये भी तेरा पुरु अभी काटवेलो को लेट यार नहीं तू है गाना गाओ महादला एक मनी का भी उत्तरी गाना पुरुवा मतलब दिया कर वो ये माँ बहुत तरह खाता नहीं कभी तो वही थी समाहर लमाई कोल हाथा आटा आ रही है गाना हाथ ना अपराध एक मनी को आठ उत्तरी का हाथ ना पुरुवा इतना महादा आगे नहीं आना हर अरे इन्हों की लगाट मैंने सी ये तो विकुनु गैनु गेहु वैट बादु ये तो विकुनु वाटीना आकांड वैट साहित अब दाखवा ऐतिया तर गैनु बादु नेतां गैनु बादु राहित अब दाखवा ऐत दिदास विषय हाता एक दिन टक गेवी तू वैट पाल ने किन्हु में शेष शेष तुम दागी जोगली तीसरे का दिन टक वैट बादु अग की मवान ने की इधर तमाई अपिंग आहान ने वेट पाल ना गिनुमा गिनुमा के वेट पाल ना गिनुमा तो तुम्हें आरंभ कशे शे दास विषय हाथाई का तुम दाह तीनों गेवी तो वेट बात तुम दाहे ये तो तुम्हें विकुनुम कुते का डुबो विकुनुम लाश का तुनाई लाश तुमने सीधा बाहर वाक किया है मैं हाथलिस पाक तमाई वेट वैट्टे का आदमी स्पंदा है। जनों में तो वैट्टे का नहीं है, एक लाख से हैटा दहाड़ सिर पर हालवाक बाला नहीं है, एक वैट्टे का नहीं है। बिंदु आए, पहले वाया अनुवे, बिंदु और नमिया कितनोंई पहले नमे विषयातर है, अन्य विषयातर का दहाड़ क्यों? गेहूँ वैट्टे का दुरुस्ता है, हतलिस अट दाहिं तीसाय दाह ज्ञान दुरुस्त दाहे पगे ईगे दुरुस्त दाहे दुरुस्त दाह के अर मूल्य गिनुं करने कार्यवारे वड़ा तो दिन पहले करना प्रकाशे कुमार दो मूल्य गिनुं करने ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ආයතන පිළිබඳ ඓතිහාසික තොරතුරු සම්පාදනය කරයි. ඓතිහාසික තොරතුරු තමයි මොකද කරන්නේ? අන්න සම්පාදනය කරන්නේ. 42 සෑම ගිනුම් වර්ෂයක්ම අවසානයේ මූල ප්‍රකාශ සකස් කර ඉදිරිපත් කිරීමට පදනම් වන ගිනුම් කරන සංකල්පය සෑම ගිනුම් වර්ෂයක් අවසානයේදීම මූල ප්‍රකාශ සකස් කර ඉදිරිපත් කිරීමට පදනම් වන ගිනුම් කරන සංකල්පය මොකද උදේ? කාලකේ සංකල්පය නේද? 42 ට කීයද? 2. සුනිමාල් නිවාස ඉදිකර අලෙවිකරණ ව්‍යාපාරයක් ආරම්භ කරන ලද අතර ඔහු ව්‍යාපාරයේ මූල ප්‍රතිඵලය ගන්නේ කිරීම සඳහා සියලු නිවාස ඉදිකර අලෙවිකරණ තුරු බලා සිටි මේ තීරණසා උල්ලංඝනය වන සංකල්පය මොකක්ද? අන්න කාලච්ඡේද සංකල්පය 3. කාලච්ඡේද සංකල්පයේ කියනවා ව්‍යාපාරයකට අකණ්ඩ වූ අවිනිශ්චිත කාල සීමාවක් තියෙන නිසා ඒවා කාලච්ඡේද වලට වෙන් කරලා නේද? වෙන වෙනම මොනා කරන්නද? අන්න මූල ප්‍රකාශන පිළිල කරන්න ඕනයි කියලා. හරි.
ඊළඟට පාසනා ප්‍රකාශ තුනේ නිවැරදි ප්‍රකාශය වන්නේ නිවැරදික මොකක්ද? ලැබිත ආදායමක් ජංගම වගකීමකට කියන වැරදි. උපජ සංකරණෝ ඉදිරි කිනුම් වර්ෂයක් සඳහා ගෙවූ වියදම්ද ප්‍රවර්තන වර්ෂයේ ලාභය රහිව කපාහරිත වැරදි. ආදායම් ප්‍රකාශ සමමාන පිළ කරන්නේ මුදල් මදන වල වැරදි. යම් වත්කමක් ව්‍යාපාර නීත්‍යානුකූලව අයිති නැති වූද අවදානම සහ ප්‍රතිලාභ ව්‍යාපාර සිදරන්නේ නම් මේ ව්‍යාපාර වත්කමක් ලෙස හඳුනාගත යුතුය. හරි 44ට 4 එක හරි. මූල්‍ය ගිණුම් කරණයේදී ඓතිහාසික පිරිවැය සංකල්පෙන් බැහැරන අවස්ථාවක් මින් කවරේද? මූල්‍ය ගිණුම් කරණයේදී ඓතිහාසික පිරිවැය සංකල්පෙන් බැහැරන අවස්ථාවක් කාම ව්‍යාපාරික තුගේ ශුද්ධ උපලබ්ධි අගයට වාර්තා කිරීම. ශුද්ධ උපලබ්ධය කියන්නේ උදේ විකුණුම් මිලට වාර්තා කරුත් අනිවාර්යයි. මොකද්ද? ඓතිහාසික පිරිවැය සංකල්පයේ බැහැරවීම. හවුල් ව්‍යාපාර ගාන හිමිකම වැඩි වන්නේ හරිද? මාසිකව 5000ක වේතනයක් හිමිම අයෂ්ඨ. අයෂ්ඨ වාර්ෂිකව 50000ක හා අකිලට වාර්ෂික 40000ක ප්‍රාර්ථන කුලියක් දෙකට එක ලාභනුපාතය. හවුල් ව්‍යාපාරයේ 2003 වසන වසා විකුණු වටිනාකම ලක්ෂ 10ක් විය. ව්‍යාපාරයේ ශුද්ධ ලාභනුපාතය 30යි. අශුද්ධ ලාභනුපාතය 30ක් නම් ශුද්ධ ලාභය ලක්ෂ 3යි. අයිෂ්ඨ අකි 50000ක වේතන මාසික වේතනයක් නේ. 5000ක වේතන වාර්ෂික කරාම 60000ක් වෙනවා. අයිෂ්ඨ 60000යි. වාර්ෂිකව 50000ක් 40000ක් කියන 90000යි. මෙයා 50000යි. මෙයා 40000යි. ලාභනුපාතයේ දෙකට එකයි. එතකොට ලක්ෂ 3 1යි 50 ගියාම 1යි 50යි. 1යි 50 බෙදෙනවා 3ෙන් 2යි 3ෙන් 1යි. එතකොට මෙහා එනවා 5යි. අන්න ලක්ෂයයි 50000යි. මෙහා 90000ක් එනවා. මෙහා 2යි 10ක් එනවා. හිමිකමේ වැඩිවීම අහනවා. හිමිකම වැඩි වෙන්නේ කීයකින්ද? 3 2යි 10කින් සා 90000කින් අන්න 3 තමයි උත්තරේ 46ට. හරි හදා ගන්න. දැන් ඕවා හදාගෙන නැති කියලා හිතන නැත්තම් ෂේප් එකේ හදාගමු. දැන් මම හරිද? ඉක්මනට වැඩි විලා ගන්න නැතුව හදාගමු. උදේ විකුණුම් ලක්ෂ 10යි. ලක්ෂ 10න් 130ක් තමයි ශුද්ධ ලාභය. ලක්ෂ 10න් 130ක් කියන්නේ උතේ ලක්ෂ 3යි. ලක්ෂ 3යි ලාභය. අයිෂ්ඨ මාසිකව 5000ක වේතනයක් නේ. මාසෙකට 5000ක වේතනයක් කියන්නේ 5000 12ක් කීයද? අන්න 60000යි. 5000 12ක් කීයද? 60000යි. ලක්ෂ 3න් 60000ක් අඩු වෙන එක අයිෂ්ඨ තමයි හම්බෙන්නේ. වාර්ෂික වේතන අයිෂ්ඨ 50000ක් සහ අකිලට 40000 පොලියක් ඔක්කොම 90000යි. ඒක ලාභයෙන් අඩු වෙනවා. අකිලටයි අයිෂ්ඨයි උන්නේ දෙක බෙදලා දෙනවා. ඉතුරු වෙන්නේ 1 50000යි. ඒ 1 50000 බෙදෙනවා 3ෙන් 2යි 3ෙන් 1යි කියලා
අන්න ලාභය තුන ලක්ෂයක් යනවා ඊෂ්ට අකිලට යනවා 50000 තුන මේ 1,50,000 විදිනවා තුනෙන් දෙකයි තුනෙන් එකයි අන්න සුළු කරා පුතේ ඊෂ්ට 210000ක් යනවා අකිලට කීයද 90000ක් යන උත්තරේ කීයද 3 අර උත්තරේ 3 සම සමව බෙදා ගනිමින් රංග නුවන් චාමරසින් පාතන හවුල ව්‍යාපාරේ චාමර විස්රාම ගන්නා ලදී චාමර අයින් වෙනවා 2019 4 විස්රාම ගැනීමේදී කීර්තනාමේ ලක්ෂ 9කට අගය කළ අතර එය ප්‍රාග්ධනීම ගලපන්න ඉතිර වෙලා විස්රාම ගැනීමේදීට ගිය යුතු හිමිකම निराවුල් නොකොට රඳ මයක් ලෙස රඳවාගෙන හවුල ඉදවුව चामर के प्रागदन गिनुम जंगम गिनुम दीला इतर मेक हिमिकाम हैदेन्ने प्रागदन हार सीयाय जंगम सीयाय एकम कीर्तिनाम कोटस अन्न कीर्तिनाम कोटस कोटस है निपुते अनूदहें एयागेला वनुपाते लक्षनामें एयागेला वनुपाते अन्न साम सामन विदागिन की तुनें एकाई लक्ष तुम अन्नोकम लक्ष हया लक्ष हया इतोड़ हाउल नैतना कोम हाउल करो नया पुली गेवाणीला आज्ञा पणते हतलिस्ते वगातीयवा सीयट पहा दिन्न किला नय पुली अन्न गीयाद तिस्ताक तमाई नाय पुलिये लक्ष हायट सीयट पहाक बलान्न लक्ष हायट सीयट पहाक कीद नाय पुलिये नवा तिस दाह उन्न नाय पुलिये नवा कीद तिस दाह कुदे हर्द नाय पुलिये तिस दाह कीनो हर्द तो कीर्ति नाम कोटसे निसा हिमिका में वैडिये नवा कोटसे गाने कुदे लक्ष नामे तुने निका ऐ तुने निका किया ने සම සමන ලාභ බෙදා ගන්න. ඒතර 3 දිනක් කියනවා නම් 3ට බෙදෙන්න ඕන. 90000 3න් එකක් කීයද? අන ලක්ෂ 3යි. ඔක්කොම විතරම ලක්ෂ 6යි. ලක්ෂ 6යි 05ක් කියන 30000. හවුල ව්‍යාපාරයක ගිනුම් පිළියල කිරීම සම්බන්ධ පහදිය තුලින් වැරදි ප්‍රකාශයේ කුමක්ද? මොකක්ද වැරදි? හවුල් කරුවන්ට ලාභලා විසර්ජනය කරනුයේ හවුල් ගිවුසුම අනුයි. හරි. හවුලේ අයිති වෙනස්තරයට කීර්තිනාමය ඇසුරු ලැබේ. හරි. වැටුප් දෙන්න ලබන්නේ එසා ප්‍රතිසම්පාදනය හවුල් ගිවිසුම ඇතුළත් කළ විටය. හරි. හවුල් ව්‍යාපාරයේ ලාභලා විසර්ජනය කිරීමේදී හවුල් වල ගැළලී අඩු නොකරයි. හරි. එන මේ තමයි උත්තරය. 48 දෙහිද 5. මුදල් ව්‍යාපාරයේ නැත්නම් ණය කුලිය ව්‍යාපාරයේ වියදමක් වෙන්න ඕන. 48 5. සිය අඩු කරේ ඇයි පුතේ මේ ජංගම ගිනුමේ සිය අපි කියනකට හරශේෂයක් කියලා. අතර මේ නිකන් තිබ්බොත් බැර. හිමිකම බැරනේ. හිමිකම බැර. හිමිකම වරහන ඇතුළේ තිබ්බොත් අපි කියනවා යන්න මොකක්ද? හරශේෂයක් කියලා. තාම හවුල් ව්‍යාපාර කරලා නැහනේ. දැන් අපි මේ සවුන්ද පටන් ගන්නවා හවුල් ව්‍යාපාර. හරිද? ටියුට් ටික උදේ ලෑස්ති කරලා දෙන්නේ මම වාර දවස ගියනම් අද දාන්න වෙනුන්ට ආයතන වලට හරි ඊළඟට 49 50 මෙන්න හවුල් කරුවන්ගේ ජංගම ගිනුම් ශේෂය වන්නේ අපි කියනවා ජංගම ගිනුම් ශේෂය. එතකොට හවුල් කාර්ය 3 දිනක් ඉන්නවා කවුද? අජී සුජී බිනු ප්‍රාග්ධන කුලිය 200යි 100යි 100යි මෙහෙම දාන්න ඉරිසි वेतन अजीत सीयाई सुजीत सीये लाभ कोटास बिनूट तुम सीयाई अजीत तुम सीयाई सुजीत दे सीयाई बिनूट सीये जांग दिनु शेषयान 20යි 40යි 50යි එහෙම දීලා දී ප්‍රවර්තන වර්ෂ තුලදී අජී විසින් 80000ක ගැන්නි සුදු කර ඇත असूदाह
හවුල් කරුවන්ගේ ආරම්භක ප්‍රාග්ධන ශේෂමත සිර පාග කුලියක් හිමිය යුතුය 2019 10 පළවෙනි දින සුදී ප්‍රාග්ධන කුලී ලෙස 50000ක් මුදලින් ආපසු ගෙන දන සුදී 50000ක් කරගෙන තියෙන ප්‍රාග්ධන කුලී විදියට අන්න සුජීගෙන් එනමුතේ ඒ ගත්ත 50000 අඩු වෙනවා සල්ලි ගන්න ගන්න හිමිකම් පොදෙන්නේ අඩු වෙනවා 2019 4 දින සුජී හවුල් ව්‍යාපාරයට 90000ක වාර්ෂික කුලියකට මෝටර රථයක් ලබා දී ඇත 2020 3/31 දිනවන විටත් වාර්ෂික කුලී ගෙවා නොතිබු අතර එය ආදායම් ප්‍රකාශයේ නිවැරදිව වාර්තා කර ඇත ආදායම් ප්‍රකාශයේ හරි කුලිය ගෙවලා නැහැනේ අන්න 60000 පුතේ සුජීගේ හිමිකමක් තමයි මොකද්ද ඔය 60000 විනෝ හවුල් ව්‍යාපාරයෙන් ඉස්ලාම ගත් අතර කීර්තිනාමේ ලක්ෂායක් ලෙස ආදරණය කරලා ප්‍රාග්ධන ගිනුමෙන් ගලපලා ලාබුම්පා දෙකට කැම අපි කරන ජංගම ගිනුම් ශේෂයන් මොකද කරන්නේ ගන්න පල්ලේ අඩේ පුතුව මෙයා එනවා 250යි 40යි 140යි 240යි 440යි 500යි එන 450යි 20යි 320යි 720යි 720න් 80ක් ගියාන 700යි 640යි අජීගෙන් 640යි මම සුරාගේ කොට බලන්නකෝ 640යි සුජීගේ 450යි මෙතරින්නේ කීයද 500 අතර දෙන්නේ 500 අතරලා කියන්නේ කියන්නේ ඔය 500 අතරලා දෙනවා 500 අතරලා 450 මෙදී 500 අතරලා 450 40 ස්ථානයට 2 අර 40 ස්ථානයට 2 හවුල් කරුවන්ගේ මුළු හිමිකම සහ ණය පිළිවෙලින් අහනවා කොච්චරක්ද තමයි මේ එතන මුළු හිමිකම කියන්නේ අජිත්ගේ ප්‍රාග්ධන ගිනුමේ ශේෂය මත 105ක් දුන්නේ. අජිත්ගේ ප්‍රාග්ධනය වෙන්නේ මේ 200ක් ආවේ 105ක් වැළුවට පස්සේ. එහෙනම් 205න් බෙදලා වැඩි කළොත් 100ෙන් අන්න කීයක් එනවද? 4000ක් එනවා අජිත්ගේ ප්‍රාග්ධනය. අජිත් ගේ ජංගම 540යි. සුජිත් ගේ ප්‍රාග්ධනය සුජි 100. 100 කියන්නේ 100ට 5ක් නම් කෝ 200ම අන්න. මෙයා 2000යි. ජංගම 450. ඒතර මේ දෙන එකතු කරගත්තු 0.9යි 9යි 9යි 6990ක් වෙනවා. හවුල් කරුවන්ගේ හිමිකම් मेतन सीयाणी සුජිත් බිනු මෙයා 2250යි මෙයා 5400 4540යි මෙයාගේ 2450යි ඔන්න ඔබට කීර්ති නාමය ගලපන්න ඕන දැන් මේ අපි මෙතනින් ගත්තේ පුතේ මේ ටෝටල් එක ගත්තට මෙයාගේ 2450යි මෙයාගේ 4540යි. එතකොට විනෝගේ 2250යි. ඒ ටික ගත්තා මෙතන. හවුල්කාරයා විස්ත්‍රාම රණිවාරයෙන් අන්න කීර්තිනාමය ගලපනවා. කීර්තිනාමය ගලපන්නේ කලින් ලාභ අනුපාතය කීයද? අන්න කලින් ලාභ අනුපාතය උතේ 3ට 2ට 1යි. එහෙනම් මෙන්න මේ 600 ගලපනවා අපි. 600 බෙදනවා 6න් 3න් 2න් 1න් 300යි
देसीयाई सीए नवानुपाते खाए सीए विदनवा तूने इन देखेंगे के मैं हार सीया करीन मैं आदि सीया करीन ये तो कोटा मैं आदि दास तुम सीए पनाई मैं आदि दास हार सीए पनाई मैं हार दास हार सीए हाथलिए हर हिमी काम क्या ने उदय दे मिन्न मिले बिंदु आय नाम आय अटाय हायदास अटसी अनुआय तिदास तुंसी बना हायदास अटसी अनुआय तिदास तुंसी बनाय तमाय इन्न हर उन्न कीर्तिनामे गलपाती जंगम किन्न में शेष शेष गाने नहीं नहीं मम कीर्तिनामे जंगम किन्न में शेष शेष ऐतुल ने में गलप हुए माँ उदय हिमी काम आ रखे ना पासे कीर्तिनामे गलप हुआ මගේ හවුලයා පාර දැන්ට උඩින් පල්ලෙන් කරගෙන ගිය ඇත්තරෝ හේතුව ඒ මේ සඳුදා අපි පොඩි සෙමිනේකුත් දාලා තිනවා හවුලයා පාර පටන් ගන්න පාඩම සඳ හවුලයා පාර පටන් ගන්න උදේ හවුලයා පාර මට කරන්න සතියක් දෙන්න ඒ ඉවරනවත් එක්කලා ඔයාට යම් ප්‍රමාණයක් ඕකේ ගොඩ ගිහිල්ලා තියෙනවා හරිද ඊපස්සේ දවස් 3ක් විතර දාන හවුලයා පාර වලට ඉක්මනින් ඉවර කරන්න ඕන පාඩම හරිද ඊට පස්සේ ඔයා ඔන්නෝයිඩි කාලා බලන්න පට දස වෙන පට්ටේට තියෙන. හරිද? එතකොට මුදේ මේ තාමෝක ඉතර ලොකුවට ඔක ලියුවේ නැත්තේ ඒකයි. ඔතන මේ මං සීසින් ගාල කරගෙන ගියා. හේතුව තාම කිව්වට සමාට ඔයාට වදින් නැහැ. හරි? ඔව් ප්‍රාර්ථන කිනුවේ තමයි කීර්ති නාමය ගලපන්නේ. මම ඔතන ප්‍රාර්ථන කිනුවක් ගලුවේ නැහැ. අනකෝ. දැන් ෆස් පේපර් එකට පුතේ අහන්නේ නැහැනේ ප්‍රාර්ථන කිනුවේ ජන්දම කිනුමයි. ඔයාට නිකන් ගලපල ගන්න පුළුවන්. හරිද මම කරේ එහෙමයි මම ප්‍රාග්ධන කිනුමේ ජංගම කිනුමේ එකතු වරගෙන ඒකට කීර්ති නාම කරපුවා එච්චරයි මම උතන ප්‍රාග්ධන කිනුමක් අක්ක ජංගම කිනුමක් ගැලුවේ නැහැ විභාගෙදි ෆස්ට් පේපර් වලදී උත්තර හොල්පර ජංගම කිනුම් ගහන්න යන්නේ නැහැ ප්‍රාග්ධන කිනුම් ගහන්න යන්නේ නැහැ ඔයගොම හදපු විදියට නම් තුන දාලා අන්න ප්‍රාග්ධන කිනුමට හරවැර වෙනේවා ජංගම කිනුමට හරවැර වෙනේවා නිකන් ගලපන එක විතරයි කරන්නේ හරිද හරිද ඒ ඔය ඇගින් ගැත්ත 4 10 10 10 තිබි මොකක්ද ඒ ප්‍රාග්ධන කිනු විශේෂ තමයි හැබැයි මම කිව්වේ නෑ උතන හරි මම කිව්වේ නෑ ප්‍රාග්ධන කිනුව කියලා හරිද මම කරේ මෙහෙමයි නේ අයි කියන්නම්කො මම මෙන්න මෙතන අජිත්ගේ ප්‍රාග්ධන කිනුමේ ජංගම කිනුමේ ශේෂය ගත්තා කීයද 410 500 දෙලේ 4540 සුජීගේ प्राग्धन जानी शेष दिदासनूगे प्राग्धन जानी शेष दिदासनाधन वेर प्राग्धन गिनुमट हरकियाट वेरकियाट नवायट हरकन हर वेर विनीकूसी හාරසිය දෙසිය වරහන් දාලා තියි. අන්න නිකන් උත්තරේ අරගෙන තියෙනවා. හරිද? ඒතර විවාහෙදී ඔයාට කියන්නේ ප්‍රාග්ධන ජංගම හදන්න. ඔයාට කියන්නේ ඉක්මනින් උත්තරේ ගන්න විතරයි. අන්න අපිට පුළුවන් වෙන්න ඕන ඉක්මනින් උත්තරේ ගන්න. පැහැදිලි වැඩි. ඒතර මම කරේ ඔයාත් එක්ක ඉක්මනින් උත්තරේ ගන්න වැඩි. දැන් බාහිරින් මොකද ඔය ට්‍රික්ස් තියෙනවනේ. හදන ක්‍රම. ඔහොම නෙමෙයි. තවත් පට්ට ක්‍රම තියෙනවා. හොඳේ. ෆස් පේපර් එක දඩවන් ළමෙක් දාලා තිබ්බා. සර් පැය දෙකම ආරේ සෙකන්ඩ් පේපර් එක හදුවයි කියලා. හරි. සෙකන්ඩ් පේපර් එක පැය දෙකම ආරේ ඉවරයි. මම කියන උදේ. සෙකන්ඩ් පේපර් එක පැය දෙකම ආරේ ඉවර කරන්න පුළුවන් ඇත්තටම. එහෙම කරගෙන යමු ඉන්නවා මගේ ක්ලාස් එකේ හැමදාම. ෆස්ට් පේපර් එකේ පැය විනාඩි 45 වෙන් කරගෙන යමු ඉන්නවා. ගොඩක් යොඋන්න පැය 2යි 2යි 10ක්වත් යනවා. එක්කෝ පැය 3 පයින්ව අනිවාර්යයෙන්. හරි. හරි. ඔව් මුළු හිමිකම නෑ කිය ඇත්තනේ. දැන් මුළු හිමිකම කිව්වම කවුද කියන්නේ ප්‍රාග්ධන කිනු මාදන්නේ කියලා. මුළු හිමිකම කියන්නේ ප්‍රාග්ධන කිනුමේ ජංගම කිනුමේ දෙකේම එකතු. ආ ඉතින් මම මේ දෙකම අරගෙන අන්න ෂේප් එකේ ගන්න නේද? මම උත්තර හදලා නැහැ ප්‍රාග්ධනවත් ජංගමවත්. ගිනුම් බහලා නැහැ. මම ප්‍රාග්ධන කිනුමට එනේවයි ජංගම කිනුමට එනේවයි පෙළගස්සලා මම කරේ හිමිකම හොයපු විතරයි. පැහැදිලිද? ඒතර ඒ වගේ කෙටි පාත්‍රයෙන් තමයි යන්නේ. දැන් දැන් ඔයාට බොහෝ දුරට ස්කෝල් මිස් හිමිකම හොයන්න ජංගම කිනුම හදන්න කියනවා. ප්‍රාග්ධන කිනුම හදන්න කියනවා. එතකොට ඔයා ඒ ගිනුමටම හුරු වෙනවානේ
प्राग्धन
ළමයි 10ක් කැම්පස් යවා ගන්න බැරනම් වැඩක් නැහැ. හරි ඉන්නේ 5ද 10ද උන් ඔක්කොම කැම්පස් යනවා නම් ඒක තමයි මම ලබන සතුරු ළමයි. හරි ඒක නිසා හරියට සම්බන්ධ වෙලා මුනිදලම පිළිවෙලට වැඩි ක බුක්කෙන් බහැලා කරන්න. හරි ඔය පේපර් ක්ලාස් එකේ කොහොමද පේපර් සනකොට ඇඟට අනිවාර්ය වෙනසක් දැනෙනවා තමයි. හරි ඔයා ගණන් ටික හදනවා හැමදාම සතිට පාර ඒවස් දෙකක් යනවා තීරි ටික හදනවා දැන් මේ හවුල් යාවරක් දෙවොඩි සිමින එකක් දාන්න. ඒතර යාළුවන් සූම් ලින්ක් එක පොඩ්ඩක් ෂෙයා කරන්න. ෂෙයා පාරක් දාලා යාළුවන් සම්බන්ධ වෙන දැන් ගොඩක් ළමයි හවුල් යාපාර ඉගෙන ගත්තට දන්නේ නැහැ. හරි සම්බන්ධ වෙලා බලන්න කොහොමද කියලා. එහෙම වුණොත් යාළුවන්ට අවශ්‍ය නැතුව ඉන්න යන්න පුළුවන් තීරි එකට. හරි සම්විෂන් එකට. හරි ඒතර ඉතුරු පාරන් ටිකට සම්බන්ධල වැඩ කරගෙන යන්න පුළුවන්. හරි එහෙනම් අද දවස් අපි වැඩි ඉවරයි. හෙට රෑට අනිවාර්යෙන් තියෙනවා රිවිෂන් එක. රිවිෂන් එක සම්බන්ධ වෙන උත්තර ඒකේ ප්‍රයෝගික පොත් ඉවරයි නේද? තවන ගණන් කීපයක් ඇති මට ඒක ඉවරයි. බැංකු සැසුම් එකේ පොඩි සෙමින එකක් වගේ හෙට රෑට යයි. මතක් කරගන්නත් එක්ක බැංකු සැසුම් වල. හරි. ඒතර හවුල් ව්‍යාපාරය අලුත් පාඩම් දෙකක් පටන් ගන්නවා. හවුල් ව්‍යාපාරය බැංකු සැසුමයි සම්බන්ධ වෙලා පිළිවෙලට අපි වැටි කරගෙන යමු. එහෙනම් දරු අද වැඩි අවසාන අපි හම් වෙනවා ආයි හෙට රෑට බැංකු සැසුම් එක්කලා රිවිෂන් එකේ එනවා.